උපත් ලද සනින්ගරේට ඔබගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙද දැන් ලැබුණ උතුම් වොත්තුණු සම්පතක්. ලංකා IOC සමගම විසින් මෙවන විටත් කළමනාකරණය කරන ත්‍රිග්‍රාමලී තෙල් ටැංකි 14ක් තව දොස්තර 50ක කාලය සඳහා එම සමාගමට බද්ධ වීමට සැරසෙන බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍ය උදේ ගමන් පිට පවසන්නේ ලංකා IOC සමාගමට එම තෙල් ටැංකිය ලෙස බදු දින අතර වාරයේ ඉදිරි තෙල් ටැංකිය 8 කාලෙතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනස් සමාගම යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි. මෙම නව සමාගමේ කොටස් 52ක් ලංකා කංජතේ සංස්ථාව සතු වන අතර ඉදිරි කොටස් 49යි අයිතිය පැවරෙන්නේ ලංකා IOC සමාගමටයි. මේ අතර මෙම නව සමාගමෙන් ශ්‍රී ලංකා එසේත් නොමැති නම් දැනට මෙරටේ තෙල් බෙදා හැරීම සිදු කරන සමාගම් භාවිතා කරන සිරෝණන් නාමය ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මෙරට දේශපාලන ශාස්ත්‍රයේ දැඩි කතාබහට ලක් වුණා. මීට පෙර ලංකා IOC සමාගම 30 අවුරුදු බද ගිවිසුමක් යටතේ ලබා තිබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පරියන්තය 2023 වසරේදීම ගිවිසුම නිමා වීමට නියමිතව තිබුණා. කෙසේතත් මෙම නව පියවර සම්බන්ධයෙන් චෝදනා කරන විපක්ෂයේ දේශපාලනඥයින් පවසන්නේ නොදුර අනාගතයේදී ඇතිවන උග්‍ර කංජ තෙල් අර්බුදය සමනය කර ගැනීමේ තාවකාලික පලස්තරයක් ලෙස මෙම ගිවිසුම භාවිතා කරන බවයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී විසින් ත්‍රිකුණාමලයේ අක්කර 123ක බොම් ප්‍රදේශය පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයේ මහ පරිමාණයේ තෙල් ටැංකි 91ක් ඇතුළත්. එතරින් තවමත් තෙල් ටැංකි 75කට ආසන් ප්‍රමාණයක් යහපත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. මෙවැනි උණුසුම් පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.